ඔගේ දවස්වල පරිවැඩිකරේ නැහැ ඉල්ලලා රාජ්‍ය සේවක පරිවැඩිකරේ ඉල්ලලා වර්ජන කරා. එතකොට දැන් ඊයේ වාර්තාවක් දෙනවා ජනාධිපතිතුමාගේ අතට පරිවැඩි කරන්න පුළුවන් කියලා. ජනවාරි 1 වෙනිදා සිට. ඒ කියන්නේ අවම සේවකයාගේත් නිලධාරියෙකුත් 35000 වඩා වැඩි මං කියන පරිදි. එතකොට මේක මානසික කොහොමද මේ කියන්නේ මේ තැපසන්දර බාධාවක් වෙනවද? එතකොට මේ රාජ්‍ය සේවකයන්ගේ මානසික පැත්ත කොහොමද? මම හිතන රටක ඉදිරි වර්ෂයේ මුදල් පිළිබඳ කටයුතු සිදු කරන්නේ රටේ මූල්‍ය බලතල තියෙන පාර්ලිමේන්තුවට. එනවා රටේ පාර්ලිමේන්තුව තමයි ආයවැය සකස් කරන්නේ ඉදිරි වර්ෂය සඳහා. ඒතර ඉදිරි වර්ෂ සඳහා ආයවැය තුල තමයි මේ සිළුම කාරණා ඇතුළත් විය යුත්තේ. ඒතර අපි දන්නා මේ වෙනකොට අපේ රටේ මේ 2025 සඳහා ආයවැය මේ වෙනකොට තාම සැකසෙමින් පවතින තත්ත්වයක් තියෙන. ඒක නිසා ඒ වගේම තමයි ආයවැය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. සම්මත උනෑම් පස්සේ තමයි ඒක ක්‍රියාත්මක නීතියක් බවට පත් වෙන්නේ. ඒ නිසා එවන් වාතාවරණයක් තුල විවිධාකාර වූ වාර්තා බාර දීම් තුළ මා විශ්වාස කරන්නේ මේ රජ නිලධාරීන් මේ රජිනදර් සියල්ල දන්නවා කොයි ආකාරයට මේකට සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් එවැනි ආකාරයක වාර්තා බාර දීම් මේ කාරණාවල යම් ආකාරයක වාසගත තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා මා දකින්නේ. ඒක ඊට වඩා වෙනත් පැත්තකට තමයි ඒක යොමු වෙන තත්ත්වය. අදින්ද මෙවැනි දේවල් කිසිදු ආකාරයක සිදු නොවේ දෙයක් අපි කමින් සභාවෙන් දකින්නේ. මොකද හේතුව අපි මේ මැතිවරණයක් පැවැත්වෙන මොහොතකදී ඊට අදාළ නීත්‍යානුකූලව ඒ නිදහස සාධාරණ දෙන පැත්තට අවශ්‍ය කරන වාතාවරණය සකස් කිරීම මේ සිළුම් පාර්ශ්වයේ වගකීම වන නිසා. ඒ කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවත් කියන්නේ මේක පඩි වැඩි කිරීම මැතිවරණයට බාධාවක් කියලා. නෑ, පඩි වැඩි කිරීම මැතිවරණ කිසිදු බාධාවක් නෙවෙයි. පඩි වැඩි කිරීමට ඒ අදාළ පාර්ශ්වයන්ට ඒ බලතල තියෙනවා. නමුත් මැතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේදී මේ පඩි වැඩි ක්‍රියේ මේ මොහොත දෙයක් අනාගතය පිළිබඳ කර්මාන්තයේ අනාගතයේ ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකියාව තියෙන පාර්ලිමේන්තුවට ලංකාවේ මුදල් බලසම් තියෙන පාර්ලිමේන්තුවට මේ පාර්ලිමේන්තුවෙන් තමයි ඒ කාරණා කරන්නේ. ඇතර ඔබ ওই ප්‍රශ්නේ මගෙන් නෙවෙයි ඇසියුත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්. ඒතකොට දැන් මෙතන මේ නිරීක්ෂණ කණ්ඩායම කියනවා මේක වැරදි කියලා. ඔව්, නිරීක්ෂණ කණ්ඩායමට විවිධ ආකාරයකින් එක පුද්ගලයා මේක දකින ආකාරය අනුව උන්ගේ අදහස් ප්‍රකාශ කරයි. ඉතින් මට නිරීක්ෂණ කණ්ඩායම වෙනුවෙන් මුකුත් කියන්න හැකියාවක් නැහැ. මට ගමින් සභාපතිෙන් කියන්නේ මෙවැනි මැතිවරණයක් පැවැත්වෙන මොහොතේ කිසිදු පාර්ශ්වයක් ඒ මැතිවරණයේ ඡන්දදායකයන්ට ඡන්දදායකයන් මතය තීරණය කිරීම සඳහා බලපෑම් වන ආකාරයේ කිසිදු අගටයුත්තක් නොකළ යුතුයි කියන එකයි.